Good morning. ඔන්න අපි හැමෝම බලාගෙන හිටපු අවුරුදු මාසයත් උදා වුණා. අවුරුදු මාසය කියවම අපිට මතක් වෙන්නේ ගෙදර කැවිලි මේසෙයි. කැවිලි ජාති හදන්න ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන්න මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. අක්කලා මේ අලුත් අවුරුදු මාසේ ලේසියෙන් වගේම පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි අක්කලා කියලා කියන්නේ. අපේ දේශීය ආහාරයක් වන අක්කලා හදාගන්නේ හාල්, කරදමුංගු, හකුරු, පොල්, ගම්මිරිස් වගේ ඉතා රසවත් වගේම ගුණෙන් වැඩි ආහාර එකතුවකින්. ගෙදරට එන අමුත්තන්ට තේ වේලාවට ලොකු පොඩි හැම දිනාටම පිළිගන්වන්න පුළුවන් රසවත් කෑමක් තමයි අක්කලා කියලා කියන්නේ. තල කැරලි තල කැරලි කියන්නේ අපි හැමෝම දන්න රසවත් කෑමක්. තල, හකුරු, ලුණු එකතු කරගෙන පහසුවෙන්ම ගෙදරදීම හදාගන්න පුළුවන් කෑමක් තමයි තල කැරලි කියලා කියන්නේ. මේ උදා වෙන අවුරුදු කාලෙට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න වගේම හවස තේ වේලාවට පිළිගන්වන්න පුළුවන් රසවත් කෑමක් තමයි තල කැරලි කියන්නේ. ඒ වගේම දවසේ ඕනෙම වෙලාවක ආහාරයට ගන්න වගේම ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි තල කැරලි කියන්නේ. හැලප හැලප කියන්නේ අපි හැමදෙනාම දන්න ඉතා රසවත් දේශීය ආහාරයක්. කුරක්කන් පිටි, කිතුල් පැණි, පොල්, එනසල්, කරාබු නැටි වගේ ගුණවත් කෑම වට්ටෝරුවකින් තමයි හැලප හදාගන්නේ. නිවසේදීම පහසුවෙන් හදාගන්න පුළුවන් හැලප තේ මේසෙට, අවුරුදු කෑම මේසෙට පිළිගන්වන්න පුළුවන් රසවත් ආහාරයක් වෙනවා. අපි දැන් හදන්න යන්නේ අග්ගල. අග්ගල හදන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. අපිට පුළුවන් හොඳට හොදලා වේලගත් හාල් වලින් හදාගන්න. එහෙම නැත්නම් ගෙදර ඉතුරු වෙච්ච බත් තියෙනවා නම් ඒවා උනත් අපිට අවුවේ තියලා වේලලා හදාගන්න පුළුවන්. ඉතින් අද අපි හදන්න යන්නේ හොඳට හොදලා වේලගත් හාල්. අපි pan එක ලිපේ තියලා මේ හාල් ටික තැත ගන්න ඕන. අපි හැම කරන්නේ මේකේ තියෙන වතුර ගතිය නැති වෙන්න. හාල් ටික හොඳට බැදුනොත් තමයි අපිට මේක වංගෙඩියක දාලා හොඳට ලේසියෙන් කොටා ගන්න පුළුවන් වෙන්නේ. අපි හාල් ටික බැදෙද්දී කලවම් කරමින්ම ඉන්න ඕනේ, නැත්නම් හාල් ටික ඉක්මනින්ම රොස් වෙන්න බලන්න පුළුවන්. හාල් ටික හොඳට බැදෙනවා කියන්නේ අපිට මේ විදිහට සද්දයක් ඇහෙන්න ඕනේ. අපි තාච්චියෙන් එහෙට මෙහෙට කරද්දී හාල් ටික බැදුනට පස්සේ අපිට අවශ්‍ය වෙන වංගෙඩියක්. අපි එනසල් කීපයක් එකතු කරගන්න ඕනේ. එනසල් ටික කුඩු වෙද්දී අපි ඒකේ පොතු ටික ඉවත් කරගන්න ඕනේ. ගම්බිරි සැට කිහිපයක්, ලුණු කුඩු ටිකක්. මේ ටික හොඳට කුඩු වුණාට පස්සේ අපි බැදගත් හාල් ටික ටික එකතු කරගන්න. මේ හාල් ටික හොඳට කුඩු වෙනකන් කොටා ගන්න ඕනේ. ඊට පස්සේ අපි තව කොටසක් හාල්. හාල් ටික විදිහට කොටා ගත්තට පස්සේ අපි මේකට හකුරු එකතු කරගන්නවා. අපි හකුරු ටික ටික තමයි එකතු කරගන්නේ. මොකද හකුරු දාද්දි තමයි මේකේ තියෙන අපි අග්ගල වර්ණය හදාගන්න පුළුවන් වෙන්නේ. අපිට ඒකට ප්‍රමාණයක් කියලා නැහැ. අපිට කැමති ප්‍රමාණයක් හකුරු එකතු කරගන්න පුළුවන්. කිතුල් හකුරු, එහෙම නැත්නම් පොල් හකුරු. ඉතින් මේ විදිහට අපි ටික ටික හකුරු එකතු කරගන්න ඕනේ.
ඊළඟට අපි මේකෙන් තව ටිකක් අයින් කරගෙන අපි පොල් එකතු කරගන්න ඕනේ. මේ සියල්ලම අපි කොටා ගත්තට පස්සේ පොල් වලින් සහ හකුරු වලින් මේකේ හාල් වල තියෙන ඩ්‍රයිනස් එක නැති වෙලා තෙතමනයක් එනවා. ඉතින් අපිට කැමති සයිස් එකට කුඩා බෝල හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට කැමති සයිස් එකට බෝල හදා ගන්න පුළුවන්. ඉතින් මේක ගෙදරදී ටක් ගාලා හදන්න පුළුවන්. අපිට හාල් වුණත් ඒ වෙලාවෙම හොදලා අපිට හාල් ටික බැදගෙන කොටාගෙන හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉතුරු බත් තියනවනම් බත්ුණත් අපිට පොඩ්ඩක් ලිපේ තියලා බැදගන්න නැත්නම් අවුවේ තියලා වේලලා වුණත් හදාගන්න පුළුවන්. ඉතින් අග්ගල වගේ දෙයක් හවස තේ මේසේදී තේ එකක් එක්ක අපිට අග්ගල පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අග්ගල ඕගලන්ටත් ඉක්මනින්ම හදලා බලන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ තල කැරලි. තල කැරලි හදන්න අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන තල ඇට. අපි ටික ටික තල එකතු කරගමු. ලුණු ස්වල්පයක්. ඒ වගේම හකුරු. අතරම තල ටික එකතු වෙන්නේ කම්බයින් වෙන්නේ හකුරු වලින්. ඉතින් අපි හකුරු අපිට අවශ්‍ය ප්‍රමාණයට ටික ටික එකතු කරගන්න ඕනේ. ඉතින් අපි වංගෙඩියකින් අපි මේක සලා ගන්න ඕනේ. ඉතින් අපිට ගෙදර වංගෙඩියක් නැත්නම් අපිට මේක ග්‍රයින්ඩ් එකේ උනත් කරන්න පුළුවන්. හැබැයි එතකොට අපි තල කොටස් දෙකකට වෙන් කරගෙන එක කොටසක් අපි ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. අනිත් කොටස අපි නිකම්ම කලවම් කරගන්න ඕනේ. ඉතින් අපි මේක ඇලෙනකන් ටික ටික හකුරුයි තලයි එකතු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට අපි හකුරුයි තලයි මිශ්‍ර කරගන්න ඕනේ. තල කැරලි හදන්න ගොඩක් පහසුයි. හැබැයි ඒක ඉදිරිපත් කිරීම තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. මොකද අපිට මේක දෙවිදියකට ඉදිරිපත් කරන්න පුළුවන්. තල ගුලි කියලා බෝල හදලා අග්ගල හැදුවා වගේ බෝල හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කැරලි විදිහට හදනවා නම් අපිට PVC පයිප්ප කෑල්ලක් අවශ්‍යයි. අපි PVC පයිප්ප එකතකින් අල්ලගෙන මේ විදිහට අපි පුරව ගන්න ඕනේ. හොඳට තද කර ගන්න ඕනේ. ලිමිටක් අරගෙන අපි මේ විදිහට තල්ලු කරන්න ඕනේ. මේ විදිහට අපි මතක තියා ගන්න ඕනේ අපි PVC පයිප්පේ මේ අතට අල්ලන්නේ නැතුව එක පැත්තකින් තද කරලා පුරව ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි කැරලි ටික හදාගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙනවා තෙල් කඩදාසියක්. තෙල් කඩදාසියත් අපි කපා ගන්න ඕනේ. තල කැරලි පළලට තෙල් කඩදාසි අපි මේ විදිහට කපාගෙන හදාගත්ත කැරලි ඔතා ගන්න ඕනේ. ඒත් එක්කම අපිට සව් කඩදාසි අවශ්‍යයි. අපිට තල කැරලි මේ විදිහට උනත් පිළිගන්වන්න පුළුවන්. හැබැයි අපි මේක වෙළඳ පොලේ ගන්න තියෙන විදිහටම හදලා අපි පිළිගන්නුවොත් මං හිතන්නේ කවුරුත් විශ්වාස කරන එකක් නෑ. අපි මේක ගෙදරදීද හැදුවෙත් කියලා. ඉතින් අපි මේ විදිහට කපා ගත්තට පස්සේ
අපි තෙල් කඩදාසි ඔතාගත් අපේ කල කැරැල්ල සව් කඩදාසිය මත තියලා මේ විදිහට උතා ගන්න ඕනේ. ඉතින් තල කැරැල්ලේ අපිට තියෙන ප්‍රමාණය දිග පළල ඒ සියල්ලම අපේ ඩිපෙන්ඩ් වෙන්නේ ඇත්තටම අපි පාවිච්චි කරන PVC පයිප් එක අනුව. ඉතින් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. අපිට මේ හීනි පයිප් එකක්ම කියලා නෙමෙයි අපිට ටිකක් මහතට අවශ්‍ය නම් මහත පයිප් කෑල්ලක් කරන් අපිට කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්ත තල කැරලි උගලන්ට කලින් ඉඳලම හදලා තියාගන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ හැලප. හැලප හදන්න අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන එනසල් කරාඹු නැටි අපි ටිකක් තලා ගන්න ඕනේ. ඒ වගේම අපි pan එක ලිපේ තියලා පැණි පොල් හදා ගන්නත් ඕනේ. අපි තලාගත් අපේ එනසල් කරාඹු නැටි ටික එකතු කර ගන්න ඕනේ pan එකට. ඊළඟට අපිට හකුරු සීනි හෝ පැණි කිතුල් පැණි එකතු කර ගන්න පුළුවන්. තමන්ට කැමති ප්‍රමාණයක් පැණි ටික උතුරද්දි පොල් පොල් බෑයක් පමණ අපි එකතු කර ගන්න ඕනේ. ඊළඟට අපි නැවතත් පැණි ටිකක් එකතු කරලා පාම් පිටි මේස හැඳි දෙකක් කුරක්කම් පිටි මේස හැඳි හතරක් පහක් අපිට කුරක්කම් පිටි වලින් විතරක් වුණත් මේක හදා ගන්න පුළුවන්. හැබැයි අපි හැලප එක තැම්බිලා එද්දී ඒකේ thickness එක ගන්න අපිට පාම් පිටි හැඳක් දෙකක් එකතු කරාට වැරද්දක් නැහැ. ටිපනි වාගෙන මේ ටික හොඳට අපි කලවම් කර ගන්න ඕනේ. පිටි ටික එකතු කරාට පස්සේ අපි මේක ලිපෙන් ඉවත් කරලා අපිට පුළුවන් මේක බෝල් එකකට එකතු කරගන්න. වතුර ස්වල්පයක් එකතු කරගෙන අපි මේ මිශ්‍රණය කොම එකට එකතු වෙනකන් කලවම් කරගන්න ඕනේ. ඉතින් හැලප මිශ්‍රණය මේ විදිහට හදාගත්තට හැලප තඹ ගද්දි අපිට හැලප කොළ එහෙම නැත්නම් කැඳ කොළ අවශ්‍යයි. ඉතින් ලංකාවේ නම් අපිට කැඳ කොළයක් හොයාගන්න අමාරු දෙයක් නෙමේ. හැබැයි අපි පිටරටක වගේ ජීවත් වෙනවා නම් අපිට හැලප කන්න ආසයි නම් අපිට මේක ෆොයිල් එකක උනත් තියලා අපිට තඹ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි සියල්ලම එකට එකතු වෙනකන් කලවම් කරගන්න ඕනේ. ඊළඟට අපි කැඳ කොළ කිහිපයක් අරගෙන කුඩා බෝලයක් හදලා ඉතින් මේ විදිහට තුනී කරගෙන කැඳ කොළයක් අරන් අපි දෙකට නවාගෙන ගොරෝසු නැති වෙන්න තුනී කරගන්න ඕනේ. ඒත් එක්කම අපි මේක හුමාලෙන් තම්බන තින් ස්ටීම් එකට වතුර දාලා කරත් වෙන්න තිබ්බොත් අපිට මේ ටික හදලා ඉවර වෙනකොටම ස්ටීම් කරගන්න පුළුවන්.
ගොඩාක් ගොරෝසු කරන්න එපා. තුනි වෙන තරමට ගොඩාක් හොඳයි. ඒ වගේම අපි මෙහෙම කොලෙන් ඉවත් කරද්දි ඇලෙන්නත් නරකයි. ඉතින් අපිට මේක ෆොයිල් කොලයක් අරගෙන උනත් කරන්න පුළුවන්. ඉතින් හැබැයි ගොඩාක් රස වැඩි වෙන්නේ අපි කැඳ කොලයක් පාවිච්චි කරා නම්. මේ විදිහට හදාගත්තට පස්සේ අපි ස්ටීම් එකට ගිහිල්ලා කැන්ව කොල ටික මේ විදිහට අතුර ගන්න ඕන. ඉතින් මේ ටික තැම්බෙනකන් අපි ටික වෙලාවක් ඉන්න ඕනේ. හැලප ටික තැම්බෙන විනාඩි 10ක් 15ක් විතර වගේ කාලයක් යනවා. ඉතින් ඒත් එක්කම අපිට හොඳ සුවඳක් දැනෙනවා. සුවඳ දැනෙද්දි අපි ලිපෙන් ඉවතටගෙන මේ විදිහට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න පුළුවන්.